රිනා මිනිස්ත්‍රි ඉන්ටර්නැෂනල් සභාවෙන් ඔබව ආදරෙන් පිළිගනු ලබනවා. මෙම දේවමය ඔබට ආශිර්වාදමත් දේවමයක් වන බව අපි විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. හාලෙලූයා හැමෝම පොඩ hina vela kiyumuda hallelujah kiyala amen deviyan wanse yahapat deviyan wanse ge wachane kiyenawa unwanse ge wachane mokadda demuhat kaduwak kiyala amen hallelujah langa inna kenata kiyanna oyala den demuhat kaduwen kapenda yanne kiyala unwanse ge wachane kiyana manushya jeevath wenne roti walin pamanak neme namuth deviyan wanse ge mukhe nikmena siyalu wachana walin kiyala amen එක තෙසලෝනික පොතන 90 මනුෂ්‍ය නිර්මාණය වෙලා තිබෙනවා ආත්මේනොත් ප්‍රාණේනොත් ශරීරේනොත් එතකොට උන්වහන්සේගේ වචනයට 90 ඔබේ ආත්මයට ආහාරය තමයි දෙවියන් වහන්සේගේ වචනය ආමෙන් අපි දන්නවා මිනිස්සෙක් මැරෙන්න කිට්ටුනහම මොනවද කරන්නේ එයා කෑම ප්‍රතික්ෂේප කරනවානේ වයසට ගියාම මොකද්ද වෙන පළවෙනි දේ කෑම ප්‍රතික්ෂේප කරනවා එහෙම නැත්නම් එයාට කන්න බැරි තත්වයකටපත් වෙනවා මේ වගේ අපේ ආත්මය අපි අපි අපේ ආත්මය වචනය ප්‍රතික්ෂේප කරොත් අපේ ආත්මය දේව වචනය නැමැති ආහාරයෙන් අපි වළක්වා ගත්තොත් මොකද සිද්ධ වෙන්නේ අපේ ආත්මය මරණයට පත් වෙනවා කී දෙනෙක් එකඟද මාත් එක්ක මේත් එක්ක හලලුයා ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනයට බලවත් හැකියාවක් තියෙනවා මනුෂ්‍යගේ ජීවිතය පරිවර්තනය කරන්න මනුෂ්‍යගේ ජීවිතයට බලපෑමක් කරන්න ඔබ තුල යහපත් දෙයක් කරන්න ඔබ තුල බලවත් දෙයක් කරන්න ඔබ තුල හාස්කමක් කරන්න දෙවියන් වහන්සේගේ වචනයට සුපිරි හැකියාවක් තියෙනවා අපි පෙරලගමු අපේ බයිබල් සුද්ධ මතේ 28 වෙනි පරිච්ඡේදයට අපි එක්තරා සිදුවීමක් බලන්න යනවා සුද්ධ මතේ 28 කවුරු හරි කියනවනේ ඒකේ මාතෘකාව මොකක්ද කියලා ඔබ වහන්සේ මලවුන්ගේ නෙගටිව් ආමෙන් හලලුයා යේසුස් වහන්සේගේ උත්ථානය හරි අපි කියමු සුද්ධ මතේ 28 1 සිට 8 දක්වා ඉක්මනින් කියමු සබත් දවස නිම වෙන්නට ලංව සතියේ පළමු වෙනි දවසට එළිවෙන වේලෙහි මග්දලායේ මරියා අනික් මරියාද සොහොන්ගේ බලන්නට ගියෝය එවිට මහත් පොළොව කම්පාවක් විය මග්නිසාද ස්වාමින් වහන්සේගේ දූතෙක් ස්වර්ගයෙන් බැස ඇවිත් ගාර අහකට පෙරලා ඒ පිට හිඳගත්තේය ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූහ ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය රැකවල්ලු ඔහුට බයින් වෙවුලා මල උන්සේ වූහ දූතයා ඒ ස්ත්‍රීට කතා කරමින් බය නොවන්න මක්නිසාද කුරුසෙහි එන ගසන ලද යේසුස් වහන්සේව නුබලා සොයන බව දනිමි උන්වහන්සේ මෙහි නැත උන්වහන්සේ කී ලෙසම නැගිටිනුසේක එන්න ස්වාමින් වහන්සේ උන් ස්ථානයේ බලා ඉක්මනින් ගොස් උන්වහන්සේගේ මල උන් නැගිටුනේ සේකයි කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියන්න උන්වහන්සේද නුඹලාට පළමුවෙන් ගලීලයට යන සේක එහිදී නුඹලා උන්වහන්සේ දකින්න ඔහුය බලන්න නුඹලාට කීමි කිවේය හරි දැන් මේ ස්ථානය තුල අපිට දකින්න පුළුවන් උන්වහන්සේ කුරුසියේදී උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා උන්වහන්සේව තැම්පත් කරන එක සොහොන් ගේක මේ වචනේ අනුව ඒ සොහොන් ගේ එක ගලකින් වහලා තිබුණා දැන් මේ මොහොතේ එක්තරා කාන්තාවන් දෙදෙනෙක් යනවා යේසුස් වහන්සේව බලන පිණිස කවුද මේරි ආන්ටිස්ලා මේරි මග්දලායේ මරියයි තව අනෙක් මේරි කෙනෙක් කෙනෙකුයි යනවා ද යන මොහොතේදී එක්තරා සිදුවීමක් වෙනවා මේ සිදුවීම තමයි ඔවුන් යද්දිම වචනේ කියනවා දේව දූතෙක් ඇවිල්ලා ඒ ගල ඉවත් කරනවා ඉවත් කරලා කියනවා යේසුස් වහන්සේ මෙහි නැහැ උන්වහන්සේ කී ලෙසම උන්වහන්සේ නැවත නැගිරුණසේක මේ ප්‍රවෘතිය ගිහිල්ලා යේසුස් වහන්සේගේ ගෝලයන්ට කියන්න කියලා. ඒත් එක්කම අනිත් පැත්තෙන් දැන් මේ සොහොන්ගේ ආරක්ෂා කරන පිණිස ඒ හේවායොන්ව ඒ යුදෙව්වරු දාලා තිබ්බා. ඒ හේවායොන්ට මොකද්ද වෙන්නේ? ඒ අය බය වෙනවා. ඒ අය මේ දේව දූතයව දැක්කට පස්සේ බය වෙනවා. දැන් දේවල් දෙකක් සිද්ධ වෙනවා පළමුවෙන්ම දේව දූතයා කියනවා ඒ මේරිස්ලාට එහෙම නැත්නම් මේරි ආන්ටිස්ලාට ගිහින් යේසුස් වහන්සේ මෙහි නැහැ උන්වහන්සේ කිව්ව ලෙසම උත්ථාන වුණා කියලා යේසුස් වහන්සේගේ ගෝලයන්ට ගිහින් කියන්න
එවැගේම තවත් සිදුවීමක් සිද්ධ වෙනවා. ඔබ පහළට කියවුවත් ඔබ ඒ දේ දකි. මේ හේවායෝ යනවා ඒ යුදෙව් නායකවරුන් ළඟට ගිහින් මේ උණු සිදුවීම කියව මේ උණු සිදුවීම ඒ යුදෙව් නායකවරුන්ට කියනවා. දැන් අපි කියමු 11 සිට 15 දක්වා. ඔවුන් යන කල රැකවලුන්ගෙන් සමහරෙක් නුවරට ඇවිත් සිදු වූ සියල්ල නායක පූජකයන්ට දැන්වෝය. එවිට ඔහු වැඩිමහල්න් සමග රැස්ව මන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මිලදී අප නිදා ඉන්නදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝ යයි කියන්න. මේක ආණ්ඩුකාරයාට සුභාරංචි ආරංචි වුණොත් අපි ඔහු සතුටු කොට නුඹලා බේරා ගන්නුමයි කීවෝය. ඔහු මිල රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළෝය. මෙසේ ඒ කීම යුදෙව්වරුන් අතරේ ප්‍රසිද්ධව අද දක්වා පවත්නේය. දැන් මෙතන අපිට දකින්න පුළුවන් එක්තරා ක්‍රියාවක් සිදු වුණා. ඒ ක්‍රියාවේ ආකාර දෙකක්. ඒ ක්‍රියාවේ මොකද්ද ආකාර දෙකක්? එකක් යේසුස් වහන්සේ නැවත නැගිට්ටා. උන්වහන්සේ උත්ථාන වුණා, කිව් ලෙස උත්ථාන වුණා කියලා දූතයා කියනවා ගිහින් කියන්න. කාටද? තමන්ගේ ගෝලයන්ට. අනිත් එක තමයි දැන් මේ හේවායෝ ගිහින් යුදෙව්වරුන්ගේ ඒ නායකයන්ට කියපු මොහොතේ එයා එක දෙයක් ඒ හේවායොන්ට උගන්වන මොකද්ද? එක බොරුවක් උගන්වනවා ගිහින් යුදෙව් සමාජයට මේ දේ කියන්න කියලා. අපි 13 පදේ ආයේ කියමු මොකද්ද ඒ බොරුව. අප නිදායි නැදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝ යයි කියන්න. දැන් මේක තමයි එදා ඒ යුදෙව් නායකයෝ මේ හේවායොන්ට උගන්වපු බොරුව. දැන් මේක බොරුවක්ද ඇත්තක්ද? මේ උගන්වපු දේ බොරුවක්. මොකක්ද ඇත්ත? යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටුණා. හලලූයා. දැන් ඉතින් මේ සිදුවීම උන මොහොතේදී මේ යුදෙව්වරු මොකද කරන්නේ? ගිහින් යුදෙව් සමාජයට යනවා. ඒ යුදෙව්වරු ළඟට ගිහින් කියනවා යේසුස් වහන්සේගේ ගෝලයෝ ඇවිත් ඒ යේසුස් වහන්සේව එතනින් අරගෙන ගියා, උස්සගෙන ගියා කියලා. මේ දේ බොරුවක්. ඒකයි අදටත් යුදෙව්වරු පිළිගන්නේ නැත්තේ යේසුස් වහන්සේ උත්ථාන වුණා කියලා. වචනේ කියනවා යුදෙව්වරුන් අතරේ ප්‍රසිද්ධව අද දක්වා පවත්නේ කියලා. එදා ඒ යුදෙව් නායකයෝ අර කියන්නේ අර ලංකාවේ එක එක මේ පොලිටික්ස් ඇඩ් යනවනේ කාලෙන් කාලට. එතකොට අන්තිමට කියනවා මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි. අන්න ඒ වගේ දැන් මේ යුදෙව් නායකයෝ මුදල් ගෙවා ප්‍රචාරය කරා එක බොරුවක්. දේශපාලඥයොත් එහෙමනේ කරන්නේ. මොකද හදවතේ මිනිසා මොනවාද පොළොවේ මතු මිනිසා. අන්න ඒ වගේ දැන් මේ යුදෙව් නායකයොත් එක බොරුවක් උගන්නලා මේ සමාජය තුළ ප්‍රචලිත කරනවා. දැන් මම ඔබට මොකද්ද කියන්න යන්නේ? අද මෙතනින් ඔබ හැම කෙනෙක්ම අතුස්සලා මට පෙන්වන්න ඔබ කී දෙනෙක් විශ්වාස කරනවද යේසුස් වහන්සේ ඇත්තටම මරණයෙන් නැගිටිනවා කියලා? හලලූයා. හැබැයි යුදෙව්වරු ඒ දේ පිළිගන්නේ නැහැ. මොකද ඒ අයට බොරුවක් ගියා. මේ මිනිස්සු මේ හේවායෝ ගිහින් බොරුවක් කිව්වා. අද දවසේ අපි යේසුස් වහන්සේ උත්ථාන වුණා කියලා පිළිගන්නවා. නමුත් පොඩි කේස් එකක් තියෙනවා. මොකද්ද? අපේ ජීවිතවලට යක්ෂයා විසින් වපුරන අනෙකුත් බොරු අපි විශ්වාස කරමින් ඉන්නවා. ඔබේ ජීවිතය සම්බන්ධව ඔබේ මනසට වපුරන බොරු ඔබ සමහර විට විශ්වාස කරමින් ඉන්නවා. ඔබට ප්‍රශ්නයක් ආපු වෙලාවේදී, ඔබට රෝගයක් ආපු වෙලාවේදී ඒ දේ ගැන යක්ෂයා ඔබේ මනසට වපුරන බොරු අපි සමහර වෙලාවට අපි ඒ දේවල් විශ්වාස කරමින් අපේ ජීවිතය යේසුස් වහන්සේ තුලින් පොඩ්ඩක් ආපස්සට ගන්නවා, පොඩ්ඩක් ට්‍රැකින් එළියට ගන්නවා. උන්වහන්සේගේ වචනේ කියනවා බොරුවේ පියා යක්ෂයා. එතකොට බොරුවක් නිෂ්පාදනය වෙනවනම් ඒකේ සංඝටක තුල සංඝටකයන් කියන්නේ යක්ෂයා. කිදෙන්ට ඒ පැහැදිලිද? මේ වතුර බෝතලේ හැදිලා තියෙනවා. මේ වතුර බෝතලේ හැදිලා තියෙන මොනවාගෙන්ද? ප්ලාස්ටික් වලින්. එතකොට මේක ප්ලාස්ටික් වල නිර්මාණයක්. ඒ වගේ බොරුවේ නිර්මාණයේ යක්ෂයා. එදා ඒ යුදෙව් සමාජයට මේ බොරුව ඒ යක්ෂයා විසින් ඇතුල් කරා. ඒ අයගේ ඇස් මේ බොරුව තුලින් යක්ෂයා අන්ධ කරා. මං පෙන්නන්නම් මොකද්ද කියලා. අපි පෙරලා ගත්තොත් 1 කොරින්තිය 15:3-4 පද ඉක්මනින් කියමු. ඉතින් කියවන්න 15:3-4 පද.
ඉතින් මාත් ලබාගත්තේ සියල්ලට පළමුවෙන් නුඹලාට බාර දුනිමි. එනම් ලියවිලි වල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණු බවත් උන්වහන්සේ තැන්පත් කරනු ලැබූ බවත් ලියවිලි වල ප්‍රකාරයට තුන්වැනිදා උන්වහන්සේ නැගිටිනු ලැබූ බවත් කේපස් ද හරි. දැන් මෙතන කියනවා දේවල් තුනක්. එකක් ලියවිලි ප්‍රකාරයට අපේ පව් නිසා යේසුස් වහන්සේ මැරුණා. ආයි කියනවා ලියවිලි ප්‍රකාරයට උන්වහන්සේ තැන්පත් කරනු ලැබුවා. ආයි කියනවා ලියවිලි ප්‍රකාරයට තුන්වැනිදා උන්වහන්සේ නැගිටුණා. ලියවිලි ප්‍රකාරයට. දැන් මේ කවුද මේ කතාව කියන්නේ? පවුලුතුමා. පවුලුතුමා මොකද්ද මෙතන රෙෆරන්ස් කරන්නේ? මොකක්ද පවුලුතුමා පාදක කරගෙන කියන්නේ? දැන් මේ ලියවිලි කියලා කියන්නේ එවකට තිබුණු ශුද්ධ වූ බයිබලය. යුදව රුගාව බයිබලයක් තියෙනවානේ. ඒකේ ටෝරා එක තියෙනවා. ඒත් එක්කම අනිකුත් පරණ ගිවිසුමේ තිබුණු පොත් ඇතුල් කරලා තිබෙනවා. ඒකයි එදා ශුද්ධාත්මන වහන්සේගේ වැගිරීම සිදුණු මොහොතේ යෝවෙල් අනාගත වතෘතුමා ඒ බයිබලයේ තුලින් ඒ අනාගත වාක්‍යයක් කිව්වා. ඒ බයිබලයේ තුල ඒක සඳහන් වෙලා තිබුණා. ඒකයි පේත්‍රුස් කියන්නේ අන්තිම කාලයේදී මාංශ මුසියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරනවා කියලා මේ යේසුස් වහන්සේ කිව් ලෙසම දෙවියන් වහන්සේ කිව් ලෙසම සිද්ධ වුණා කියලා. මේ වචනය තුල උන්වහන්සේ පැහැදිලිවම අඩංගු කරලා තිබුණා. උන්වහන්සේ මැරෙනවා අපේ පව් නිසා, උන්වහන්සේ තැන්පත් කරනවා අපේ උන්වහන්සේ තැන්පත් කරනවා, උන්වහන්සේ තුන්වැනිදා නැගිටිනු ලබනවා කියලා. නමුත් යක්ෂයා විසින් මේ වචනේ නොදකින පිණිස එදා ඒ යුදෙවරුන්ව අන්ධ කරලා තිබ්බා. ඒකයි ඔවුන් පිළිගත්තේ නැත්තේ යේසුස් වහන්සේ උත්හාන වුණා කියලා. ඒ හේවායෝ බොරුවක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ට කියද්දී ඒ අය මේ වචනේ තුල මේ වචන එකක් දැනගෙන හිටියානම් හෝ කියවලා තිබුණානම් ඔවුන්ට ඔවුන් අතරේ ඒ යේසුස් වහන්සේ පිළිබඳව වැපරුවා වූ බොරුව ප්‍රචලිත වෙන්නේ නැහැ. අද අපි ගොඩක් වෙලාවට අපි හැමෝම අපි යේසුස් වහන්සේව පෞද්ගලිකව ගැලුම් කරේ හැටියට පිළි අරගත්තා. අපි යේසුස් වහන්සේ උත්ථානය පිළිගන්නා. නමුත් සමහර වෙලාවට මේ වචනයට පටහැනිව යක්ෂයා අපට වපුරන බොරු අපි විශ්වාස කරනවා. එකක් අපි මේ වචනය අපි මෙනෙහි කරන්නේ නැහැ, මේ වචනේ කියවන්නේ නැහැ, මේ වචනේ තුල ලියවලා තියෙන දේ අපි දන්නේ නැහැ. දාසයා කිව්වා වගේ අපිට ආත්ම විමසීමේ දීමනාවක් තිබිය යුතුයි. මොකකට අනුවද අපි ආත්ම විමසන්න ඕනේ? උන්වහන්සේගේ වචනයට අනුව. ඔබ උන්වහන්සේගේ වචනය තුල ඔබ මෙනෙහි කරලා ඔබේ දේ ඔබේ හදවත තුලට ඔබේ මනස තුලට දාගෙන ඔබ ජීවත් වෙනවා නම් ඔබට දැනගන්න පුළුවන් යක්ෂයා ඔබේ ජීවිතය සම්බන්ධව බොරුවක් ගැන මොහොතේදීම මේක බොරුවක්, මේක බොරුවක්, මේ දේ සත්‍ය කාරණයක් නෙමෙයි කියලා. ඒ නිසා අපි ප්‍රවේශම් විය යුතුයි අපේ මනසට, අපේ ජීවිතයට ඇතුළු වෙන්නා වූ සිතුවිලි සම්බන්ධව, දේවල් සම්බන්ධව අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මොකද කියනවනම් අපිට උදාහරණයකට හිතන්න, ඔබේ මනසට වැරදි සිතුවිල්ලක් ඔබේ ඒදේ මොන ආකාර දෙයක් වුණත් වෙන්න පුළුවන්. ඔබේ රැකියාව සම්බන්ධව, යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධව, ඔබේ ව්‍යාපාරය සම්බන්ධව, ඔබේ දරුව සම්බන්ධව, සබාව සම්බන්ධව, මොන ආකාර දෙයකදීවත් ඔබේ මනසට යම්කිසි වැරදි සිතුවිල්ලක් යක්ෂ විසින් වපුරනවා නම්, එහෙම නැතිනම් ඍණාත්මක දෙයක් වපුරනවා නම්, ඒ දේවල් අපි දැකීමෙන්, ඒ දේවල් අපි ඇසීමෙන්, ඒ දේවල් අපි පෙනීමෙන් ඉස්සරහ ගැන අපි ගැන මිනිස්සුන්ට මිනිස්සු ගැන අපිට පේන දේ වැරදි. කී දෙනෙක් එකකට මාත් එක්ක ඔබ තුලට ඍණාත්මක දෙයක් වැරදි සිතුවිල්ලක් ඔබට යක්ෂයා දැම්මොත්, ඔබ ඒ දේ දැක්කොත්, ඔබ ඒ දේ තුලින් ඔබ දැක්කොත්, ඒ දේ තුලින් ඔබ ඇසුවොත්, ඒ දේ තුලින් ඔබට පෙවුනොත් ඔබට මිනිස්සුන් ගැන පේන දේ වැරදි. පේන දේ වැරදි නම් මොකද්ද? අපි දැන් මට මේ ඉස්සරහා තියෙන එක පේනවා, මම මෙහෙම ඇවිදගෙන යනවා, මට කැමරා එක පේනවා, කැමරා එක පේද්දි මම ඒ තුලින් ඇවිත් ඒක හරහා යනවද, එහෙම නැත්නම් ඒක අවොයිඩ් කරලා යනවද? අවොයිඩ් කරලා යනවා. ප්‍රශ්නේ පේන දේ වැරදි නම් ක්‍රියාව වැරදි. ඔබ හරියට දේවල් දැක්කේ නැත්නම් ඔබේ ක්‍රියාව වැරදිin යනවා. ඔබේ ක්‍රියාව වැරදි නම් මොකද සිද්ධ වෙන්නේ? ඔබ තුලේ නිෂ්පාදනය වෙන ප්‍රතිඵලය වැරදි. හලලූයා. හලලූයා.
Hallelujah. Ena api mukadda karanda one. Mukadda karanda one. Api yamu utpatti 1:28 ta. Ipanin api kiyomu. Deviyan vahanse onta aashirvada kala seka. Deviyan vahanse onta kiyana sek nubala bovi ved divemin polava purna kota eka yatat karaganna. Muhude matsyan kerehida akashe pakshin kerehida polava pita hasirina sielu satun kerehida adhipati kam karannai kiyeseka. Ah mokadda kiyanna? Deviyan vahanse me lokeyma wala apita mokak dunne? Adhipati kam kirime balaya manushyanta deviyan vahanse dunna. Hallelujah. Adipati kam kirime balaya kiyanne mokadda? Deviyan vahanse obata adhipathyayak dunna. Amen. Deviyan vahanse obatath මටත් මේ ලෝකය මැවීමේදී ආධිපත්‍යයක් දීලා තිබෙනවා. ඒ ආධිපත්‍ය තුලින් අපිට පුළුවන් මේ පොළොව තුල තිබෙන සියල්ල පාලනය කරන්න. ඒ ආධිපත්‍ය තුලින් පුළුවන් මේ ආකාශයේ තිබෙන සියල්ල පාලනය කරන්න. මේ ආධිපත්‍ය තුලින් පුළුවන් ඒ මුහුදේ තිබෙන සියලු මස්යන් ඒ සියලු දේ පාලනය කරන්න. අර විද්‍යාව තුල තියෙනවා විද්‍යාව සංගටක තුනකින් නිර්මාණය වෙලා තියෙනවා කියලා වායු ගෝලය ජල ගෝලය සහ අනිත් එක මම දන්නේ නැහැ මම හිතන්නේ පොළොව. හරිද? එතකොට මේ තුනෙන්ම දෙවියන් වහන්සේ ආධිපත්‍ය ඔබට දීලා තිබෙනවා. වායු ගෝලයේ පොළව සහ මොකද්ද? ජල ගෝලය තුල. ඒ කියන්නේ ඔබ මේ පොළව තුල තියෙන සියලු දෙයක් කෙරෙහි ඔබට ආධිපතිකමක් තිබෙනවා. ඔබට ආධිපත්‍යක් තිබෙනවා. හලලූයා. ඇයි ඔයාලා ගල් ගහලා වගේ ඉන්න කැමති නැද්ද ආධිපත්‍යකින් ඉන්න? කොහොමද කොහෙද ඇමරිකාවේ කවුද අප ප්‍රෙසිඩන්ට් දැන්? මතකද? ඔබ කැමති නැත්නම් එයා ඒ වගේ ආධිපත්‍යක් ඔබට තිබ්බොත් මෙම් ප්‍රෙස් බටන් එක ප්‍රෙස් කරගම රිංගල් එනකොට ඇගි එක රටකට වදින්න පුළුවන් ඒක වැරදි දෙයක් නමුත් ඔබට දෙවියන් වහන්සේ විසින් ආධිපත්‍යයක් දීලා තිබෙනවා ඔබේ රැකියා කරන ස්ථානය තුල ඔබට යම් කිසි ප්‍රශ්නයක් ආවොත් ඔබ බය වෙන්න එපා මක් නිසාද ඒ දේ පාලනය කිරීමේ බලය දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙනවා හලලූයා ඔබේ තුල රෝගයක් ඔබට ආවොත් ඔබ බය වෙන්න යන්න එපා. ඒ රෝගය ඔබ කෙරෙහි ආධිපතිකම් කරන්නට යන්නේ නැහැ. මක්නිසාදයක් ඔබට දෙවියන් වහන්සේ ආධිපත්‍යයක් දීලා තිබෙනවා. ඒ රෝගයට වඩා ඒ සුව පිළිබඳව ඔබට ආධිපත්‍යයක් දෙවියන් වහන්සේ දීලා තිනවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබේ ව්‍යාපාරයේ පිළිබඳව ආධිපත්‍යයක්, ඔබේ පෞල් ජීවිතයේ පිළිබඳව ආධිපත්‍යයක්, ඔබේ අධ්‍යාපනයේ පිළිබඳව ආධිපත්‍යයක් දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙනවා. එදා යේසුස් දෙවියන් වහන්සේ මේ ලෝකෙම වීමේදීම මේ සියලු මනුෂ්‍යන්ට දුන්නා. හලලූයා. හැබැයි ආයමත් පොඩි කේස් එකක් තියෙනවා. කට්ටියගේ මුහුණම් බැස්සා. මේ දුන්න ආධිපත්‍ය ආදම් සහ ඒවගේ පාපේ කරන කොටගෙන මනුෂ්‍යයන් ඉවත් වුණා. දැන් ආධිපත්‍යයේ ලක්ෂණය මොකද? ආධිපත්‍යයක් තියෙන කෙනෙක්ට තියෙන ලක්ෂණයක් කියන්නේ. ඒ කියන්නේ අපි දැන් ගිය සතිය අපි එක දේශනාවක් කිව්වා දාවිත් රජතුමා ගැන. ගිය සතිය ආපුණා තියෙන දන්නේ. ආවයට මතක නම් දාවිත්තුමා උරියාව සටන බලවත් වෙද්දි ඉස්සරහට යන්න කියලා තමගේ සෙන්පතිර ලියුමක් යවුවනේ. කිව්වා උරියාව දාන්න ඉස්සරහට සටන බලවත් වෙද්දිම. ඒ දාවිත්ගේ ආධිපත්‍ය ඔහුගේ වචනෙන් ඔහු ප්‍රකාශ කළා. කිව්වා ඒ ආධිපත්‍ය තමයි ඔහු පාවිච්චි කරේ. කිව්වා ඒ දේ සිද්ධ වුණා. ඒ දේ දාවිත් වැරදි ඔහුගේ ආධිපත්‍ය වැරදි ආකාරයට තමයි පාවිච්චි කරේ. නමුත් මම විශ්වාස කරන ඔබට මං ආධිපත්‍ය කියන එක ගැන විස්තර කරන්න යන අදහස තේරෙනවා ඇති කියලා. ඒ කියන්නේ ඔබට ආධිපත්‍ය තියෙනවා කියන එකේ ලක්ෂණය ඔබට කතා කරන දෙයක් වෙනස් කරන්න පුළුවන්. මේ කාලයකට මුදල් අමාත්‍යවරයෙක් එයා මොනවද භාණ්ඩාගාරේ සල්ලි නැතු වුණාම එයා මොනවද ගින් කියන්නේ? සල්ලි අච්චු ගහන්න මට සල්ලි ඕනේ රාජ්‍ය සේවකයන්ගෙ පඩි ගෙවන්න කියලා. එතකොට මොනවද කරන්නේ කට්ටිය? සල්ලි print කරලා දෙනවා. ආ ඊට පස්සේ ගෙවනවා. ඊට පස්සේ ආයි කියනවා ඡන්ද කාලයක් ලඟ වුණාම එක දෙයක් වුණා මට මිනිස්සුන්ට අර මේ ආධාර දෙන්න ඕනේ. 5000 ගන්න දෙන්න ඕනේ. එන්න මට මුදල් අච්චු ගහලා දෙන්න. මොකද්ද සිද්ධ වුනේ? එයාට ආධිපත්‍යයක් තිබ්බා. ඒ authority එකක් තිබ්බා. ඒ අර කොච්චර බුද්ධිමත් මිනිස්සු වුණත් ඒ ආධිපත්‍යයට යටත් වුණා. යටත් වෙලා ඒ දේ කරා. සේවතත් ඔබට තේරෙනවා ආධිපත්‍ය කියන්නේ මොකද්ද කියලා නේ? ආධිපත්‍ය කියන්නේ ඔබ ප්‍රකාශ කරන දේ සිද්ධ වෙනවා. හලලූයා. අපි පෙරලගමු අපේ බයිබල් ඊළඟ එක දාන්න. යෙසායා
53 හත්වෙනි පදයට. උන්වහන්සේ පීඩා කළ විට උන්වහන්සේ යටත් වී තමන්ගේ මුඛයෙන් ඇර සිටිසේක. මරන්ටගෙන යන බැටළු පැටවෙකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියේහි නිශ්ශබ්දව සිටින්නාක් මෙන්ද උන්වහන්සේ තමන් මුඛයෙන් ඇර සිටිසේක. ආ යේසුස් වහන්සේගේ මොකද්ද කියන්නේ? උන්වහන්සේගේ මුඛය නෑර සිටිසේක කියලා. හොඳට මේ ලෙදල වහගන්න. අපි ආයෙ පහු කියමු යසය 53 7. උන්වහන්සේ පීඩා කළ විට උන්වහන්සේ යටත් වී තමන්ගේ මුඛය නෑර සිටිසේක. මරන්ටගෙන යන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියේහි නිශ්ශබ්දව සිටින්නාක් මෙන්ද උන්වහන්සේ තමන්ගේ මුඛය නෑර සිටිසේක. උන්වහන්සේගේ මුඛය නෑර සිටීමෙන් ඔබට මුඛය අරින්ද දෙවියන් වහන්සේ බලය දුන්නා. හලලූයා. එදා අහිමිවුණු ආධිපත්‍ය, එදා ආදම් සහ ඒව කරණ කොටගෙන කලව් පාපේ කරණ කොටගෙන අවු මනුෂ්‍යයන්ට නැතිවුණු ආධිපත්‍ය නැවතවතාවක් උන්වහන්සේ ඒ අයගේ ඉදිරියේ මුඛය නෑර සිටීමෙන් ඔබට නැවතත් ඒ ආධිපත්‍ය දුන්නා. හලලූයා. හලලූයා. සද්දෙමදි හලලූයා. සියල්ල පාලනය කිරීමේ ආධිපත්‍ය නැවතවතාවක් දෙවියන් වහන්සේ ඔබට මට දීලා තිබෙනවා. ඒදේ ඔබේ ආධිපත්‍ය පාවිච්චි කරන්න ඕනේ කොහොමද? ඔබේ මුඛය ඇරලා. ඔබ කිව්වේ නැත්තම් ඔබට ආධිපත්‍ය තිබුණොත් ඔබට ඒදේ පාවිච්චි කරන්න බෑ. සියල්ල කෙරෙහි කියන්නේ සියල්ල කෙරෙහි. හලලූයා. සියල්ල කෙරෙහි ආධිපත්‍යයක් දෙවියන් වහන්සේ ඔබටත් මටත් දීලා තිබෙනවා. අපි බලමු සුදු ලුක් 10 19 වෙනි පදය. බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. හලෙලූයා. හලෙලූයා. එමනිසා ඔබේ ජීවිතය තුළ ඔබ ප්‍රකාශ කරන්න උදේ සිද්ධ වෙන්න යනවා. ඔබ ආධිපත්‍යයක් තුළ ඔබට ආධිපත්‍යයක් දීලා තිබෙනවා. අංක 1 ඔබ ඒ දේ තේරුම් ගත යුතුයි. ඔබ ආධිපත්‍ය පාවිච්චි කරන්නේ කොහොමද? ඔබ ඒ දේ ප්‍රකාශ කර යුතුයි. මොකක්ද දෙවියන් වහන්සේගේ වචන කියන්නේ? සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ඩ උන්වහන්සේ ඔබට බලය දුන්නා. සර්පයන්ද ගෝනුස්සන්ද කෙරෙහි ඔබට බලය දීලා ඉවරයි. සර්පයන්ද ගෝනුස්සන් දෙන්නේ මොනවටද? ඔබ ඔයාලට උම් එකක් දීලා යන්න දෙන්නේ. මෙහෙම නෑ ඩ්‍රින්ක් රින් ගලාවත් දෂ්ට කරන්න. ඔබට ගේන ඔබේ ජීවිතේට එන වේදනාව මැදේ, ඔබේ ජීවිතේට එන රෝගය මැදේ දෙවියන් වහන්සේ ඔබට කියනවා, ඒ රෝගේ පාගන්ඩ, ඒ වේදනාව යටපත් කරන්ඩ දෙවියන් වහන්සේ ඔබට බලය දීලා තිබෙනවා. මේ රෝගය තිබෙන්නේ ඔබේ පායට, මේ වේදනාව තිබෙන්නේ ඔබේ පායට, ඔබට තිබෙන උනාය ප්‍රශ්නය තිබෙන්නේ ඔබේ පායට. යේසුස් වහන්සේ ඔබට ආධිපත්‍යය දීලා තිබෙනවා. හලලූයා. හලලූයා. රිබකතෝ බබබබෝ ශිරබකතරා බබා. ඒක දෙවෙනි කොටස මොකද්ද කියන්නේ? දෙකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. ආ කිසිම දෙකින්, කිසිම දෙකින්, කිසිම දෙකින් අන්තරාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? උදාහරණයක් රෝගයක් මගමුකු අපිට කැන්සර් එකකින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔලුව කැක්කමක්වත් පොඩි කේස් එකක් තියෙනවා. නෑ එහෙමද? නෑ මොකද්ද උන්වහන්සේ කියන්නේ? කිසිම දෙකින් නුඹලාට අන්තරායක් වන්නේ නැහැ. හලලූයා. හලලූයා. ඔබට කෝස් කවුරුර අධ්‍යාපනය කරනවා නම් ඔබට කෝස් ෆී ගෙවන්න ඔබට සල්ලි තියෙනවා. හැබැයි රෙන්ට් එක ගෙවන්න සල්ලි නැහැ. එහෙමද දෙවියන් වහන්සේ කියන්නේ? මම ඔබට කෝස් ෆීස් ගෙවන්න සල්ලි දෙනවා. හැබැයි රෙන්ට් එක ගෙවන්න සල්ලි දෙන්නේ නැහැ. එහෙමද දෙවියන් වහන්සේ කියන්නේ? නෑ නෑ නෑ. කිසිම දෙයකින් ඔබට දෙවියන් වහන්සේ කෝස් ෆීස් ගෙවන්න සල්ලි දෙනවා නම් ඔබ රෙන්ට් එක ගෙවන්නත් උන්වහන්සේ මුදල් දෙන්න යනවා. හලලූයා. හලලූයා. ඔබ තුල තිබෙන වචනේ පරිමාවට වඩා දෙයක් ඔබේ ජීවිත තුල සිද්ධ වෙන්න යන්නේ නැහැ. එදා මේ යුදෙවරු අතරේ බොරුවක් ඒ යක්ෂයා විසින් ප්ලෑන් කරා. ඒ බොරුව ප්ලෑන් කරන්න සිද්ධ වුණේ මොකද? මොවුන් මේ වචනය නොදැන සිටියා. අද ඔබ දන්නේ නැත්නම් ඔබට තිබෙන ආධිපත්‍ය, අද ඔබ දන්නේ නැත්නම් ඔබේ ජීවිතේ පිළිබඳව දෙවියන් වහන්සේ මේ වචනය තුලින් ඔබට දීලා තියෙන පොරොන්දු, යක්ෂයා ඔබට බොරුව වපුරයි. ඔබ යම්කිසි ප්‍රශ්න, ඔබ යම්කිසි රෝගයක් තුලින් ගමන් කරද්දී, ඒ රෝගය තුල ඔබට මානසික ආතතියක් එද්දී, යක්ෂයාගේ මොහොතේ ඔබේ මනස එක එක දේවල් දමයි. ඒ මොහොතේ ඔබ හිතගන්න යන්නේ මොන දෙයක් එක්කද? ඔබ බොරු, යක්ෂයාගේ බොරුව විශ්වාස කරලා, ඒ ඍණාත්මක දේ ඔබ විශ්වාස කරලා ඔබ ඒ දෙයින් කැළඹීමට පත් වෙනවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා, මම නුඹව සුව කරන්නව දෙවියන් වහන්සේ. ඒ මොහොතේ ඒ වචනේ අල්ලගෙන, ඒ ආධිපත්‍ය අල්ලගෙන ඔබ කතා කරනවා නම් මම යේසුස් වහන්සේගේ නාමයෙන් සුවයි. ඔබ
කතා කරනවා නම් ඔබේ ජීවිතයේ සුවය ලැබෙන්නවා. හලලුයා. ඔබ ඔබේ ව්‍යාපාරය ඔබ ඔබ හිතනවා නම් ඔබට තේරෙනවා නම් මේ ව්‍යාපාරය දවසින් දවස පාඩුවටපත් වෙනවා. මේ ආර්ථික ඒ විෂමතාවය නිසා දේවල් මේ දේවල් මගේ ව්‍යාපාරයට එරෙහිව සිද්ධ වෙනවා. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා. උන්වහන්සේව ඔබ උන්වහන්සේගේ වචනේ තුල ඔබේ මනස ඔබ තබා ගත්තොත් උන්වහන්සේගේ වචනේ කියනවා. ඔබ පහලින් නොවේ ඔබ ඉහළින් සිටින්ට යනවා කියලා. හලලුයා. ලෝකයේ ආයත දේ බලපායි. නමුත් ඔබට ඒ දේ බලපාන්න යන්නේ මක් නිසාද? දෙවියන් වහන්සේ ඔබට ආධිපත්‍යයක් දීලා තිබෙනවා. මේ ආධිපත්‍ය ඔබ පාවිච්චි කළ යුතුයි. හලලුයා. රිබා කතා බාබා බාබා බා මම ඔබට කිව්වා ඔබ තුල තිබෙන වචනේ පරිමාවට වඩා දෙයක් දෙවියන් වහන්සේට ඔබ තුල කරන්න බෑ. දැන් අපි හිතන්නකෝ මෙහෙම දෙයක්. පරිමාව කියන්නේ මොකද්ද? එක පෙට්ටියක් ගන්නකෝ. පරිමාව සමානයි උස දිග පළල නේ. එතකොට මේ මං වචන බර වැඩි වෙයි සමහර අයට. මේ පරාමිතික රාශින් තුල මේ පරිමාව depend වෙනවා නේ. පරාමිතික රාශින් තුනක් දිග පළල මොකද්ද? උස හෝ ගැඹුර දෙකේ මොකක් හරි. බොක්ස් එක අනිත් පැත්තට වැළලුවොත් ගැඹුර උඩ අත තිබ්බත් උස. දැන් ඔබ දේව වචනයේ ගැඹුරටම ගියේ නැත්නම් ඔබ දේව වචනයේ පළලටම ගියේ නැත්නම් ඔබ දේව වචනයේ දිගටම ගියේ නැත්නම් ඔබට දෙවියන් වහන්සේගේ පූර්ණ පරිමාව ලබන්න බෑ. හලලුයා. හලලුයා. ඔබ දේව වචනේ තුල ඔබ දේව වචනේ මේ දිගටම ඔබ මෙනෙහි කර යුතුයි. දේව වචනේ ඩීප් එන්ඩ් එකටම ඔබ යා යුතුයි. දේව වචනේ පළලටම ඔබ යා යුතුයි. මේ තුන ඔබ තේරුම් ගත්තොත් ඔබට පුළුවන් උන්වහන්සේගේ ආධිපත්‍යයට ඇතුළු වෙන්න. හලලුයා. හලලුයා. ඔබට පුළුවන් දේව වචනේ තිබෙනා රහස් දැනගන්න. ඒ රහස් ඔබ දැනගන්න මොහොතේ ඔබේ දේ ප්‍රකාශ කරන මොහොතේ ඔබේ ජීවිත තුල ඒ සිද්ධ වෙනවා. මුළු සබව හලලුයා. 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 දෙවියන් වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබට ආදරය කරනා වූ දෙවියන් වහන්සේ. හලලුයා. කී දෙනෙක් විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබට ආදරය කරනවා කියලා? ආමෙන්. උන්වහන්සේ අපිට අහිමුණු ආධිපත්‍ය නැවත උන්වහන්සේ අපිට දුන්නා. සියල්ල කෙරෙහි පාලනයක් උන්වහන්සේ අපිට දුන්නා. අපි කියමු අවසාන වතාවට. අවසාන වතාවට කලින් වතාවට ගීතාවලයේ 116 10 ම ඉක්මන ඉවර කරනවා. හරි. එපා පෙරලන්න එපා. ඒකේ තියෙනවා මෙහෙම එක දෙයක්. අපි විශ්වාස කරමු. අපි කතා කරමු. විශ්වාස කරමු. අපි කතා කරමු. මොකද්ද කියන්නේ? විශ්වාස කරන්න, කතා කරන්න. ඔබට දෙයක් විශ්වාස කරන්න, ඔබ තුල දෙයක් තිබිය යුතුයි. ඔබ තුල තිබෙන දේ තමයි ඔබ විශ්වාස කරන්නේ. ඔබ තුල දෙයක් තියෙනවා නම් ඔබ ඒ දේ විශ්වාස කරලා ඒ දේ කතා කරනවා. ඔබ තුල දෙවියන් වහන්සේගේ වචනය ස්ථාපිත වෙලා නැත්නම් ඔබට ඒ දේ විශ්වාස කරන්න බෑ. එතකොට ඔබට කතා කරන්න බෑ. ඒකේ තේරුම ඔබට ආධිපත්‍ය පාවිච්චි කරන්න බෑ. හැබැයි ඔබ තුල ඔබ දෙවියන් වහන්සේගේ වචනේ නිරන්තරයෙන් දිනපතා ඔබ දා ගන්නවා නම් ඇතුළට ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න. එතකොට පුළුවන් ඔබ වහන්සේ උන්වහන්සේ තුල ඒක කතා කරන්න. ඒ කතා කරන මොහොතේ මොකද ඇක්ටිවේට් වෙන්නේ? ආධිපත්‍ය ඇක්ටිවේට් වෙන්න යනවා. හලලුයා. හලලුයා. අපි විශ්වාස කරමු. අපි කතා කරමු. හලලුයා. කීතරෙන්ට පැහැදිලිද ඒ දේ? කීතරෙන්ට පැහැදිලිද ඒ දේ? අපි විශ්වාස කරමු. අපි කතා කරමු. අවසාන වතාවට අපි ශුද්ධ වූ ලූක් 9:1 ඒක කියවමු. කියවලා අපි ඉවර කරන්න යනවා. එකල උන්වහන්සේ 12 දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුව කරන්ටද බලය සහ වරය ඔවුන්ට දී දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කරන්ටත් රෝගීන් සුව කරන්ටත් ඔවුන් යවුසේක. හලලුයා. මෙතන තව ආයවතාවත් දෙවියන් වහන්සේ කන්ෆර්ම් කරනවා ඔබට දෙවියන් වහන්සේ ආධිපත්‍යයක් දීලා තිබෙනවා කියලා. හලලුයා. ඔබේ රැකියාව කරේ, ඔබේ පෞල් ජීවිතය කරේ, ඔබේ දරුවාගේ ජීවිතය කරේ, ඔබේ දරුවාගේ අධ්‍යාපනය කරේ ආධිපත්‍යයක් ඔබට දෙවියන් වහන්සේ දීලා තිබෙනවා.
ඔබ කරන යාඥාව දෙවියන් වහන්සේ අසනවා ඔබ උන්වහන්සේගේ වචනේ අහලා ඒ දේ ඔබේ ජීවිතය මත ප්‍රකාශ කරනවා නම් ඔබේ ජීවිතය තුල ඒ දේ සිද්ධ වෙන්න යනවා ඔබ මුකේ වහගෙන ඉන්න එපා ඔබ දන්න ඔබ ඉන්න ස්ථානය ඔබ දන්න ඔබට තිබෙන ප්‍රශ්නය අද දෙවියන් වහන්සේ පැහැදිලි ලෙස කතා කරේ ආධිපත්‍ය කියන බලය ගැනයි ඔබට ආධිපත්‍යක් දීලා තිබෙනවා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ඒ පියකම තුල ඔබට ආධිපත්‍යක් තිබෙනවා ඔබට එදා හිමුණා වූ අධිපති කිරීමේ බලය නැවත වතාවක් දෙවියන් වහන්සේ ඔබටත් මටත් දුන්නා ඒ මක්නිසාද උන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරන්නා වූ දෙවියන් වහන්සේ නිසා අපි හැම ඔබ නැගී සිටිමු අපි එක දෙයක් කරන්න යනවා ඕ අපි කතා කරන්න යනවා ඕ අපේ ණය ප්‍රශ්නට විරුද්ධව අපි කතා කරන්න යනවා උන්වහන්සේගේ වචනේ කියනවා ඕ සියල්ලේ දින උඹලා සඵල වෙන්න යනවා කියලා ඒ වචනේ අල්ලගන්න ඒ වචනේ අතුලට දාගන්න ඒ වචනේ විශ්වාස කරන්න ඒ වචනේ කතා කරන්න හැමෝම ඔබට තිබෙන ප්‍රශ්නය ගැන ඔබ දන්නවා ඔබ යම් කිසි රෝගයක් තුලින් ඉන්නවා නම් යේසුස් වහන්සේ කියනවා මාගේ ලැබලින් නුඹට සුවය තිබෙනවා කියලා එද ඔබ අතුලට දාගන්න ඔබ එද විශ්වාස කරන්න එද ඔබ කතා කරන්න උන්වහන්සේගේ වචනේ කියනවා ඒ කිව්වා වගේ ඔබ යම් කිසි ඔබ වැඩ කරන ස්ථානය තුල ඔබ යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් තුලින් ඉන්නවා නම් ඒ වැඩ කරන ස්ථානය තුල ඔබ කොන් වෙලා ඉන්නවා නම් උන්වහන්සේගේ වචනේ කිව්වා මොකද්ද මම නුඹව පහලින් නෙමේ මම නුඹව ඉහලින් තබන්නව දෙවියන් වහන්සේ මම නුඹ වල් ගියේ නෙමේ මම නුඹව හිස කරන්නව දෙවියන් වහන්සේ මේ වචනේ ඔබ අතුලට දාගන්න ඒ වචනේ ඔබ විශ්වාස කරන්න ඒ වචනේ ඔබ කතා කරන්න හැම කෙනෙක්ම දැන් ඔබට දෙවියන් වහන්සේ වචනේ අදන් තනවා ප්‍රීපා කතා බබබබා ප්‍රීපා අපි කතා කරන්න යනවා ඕ ඔබ මේ ආධිපත්‍ය පාවිච්චි කරන්නේ නැත්තම් ඔබට ඩොලර් ලක්ෂයක් තිබ්බත් ඔබ හිඟන්නේ කෙන්න යනවා මේ ආධිපත්‍ය පාවිච්චි කරන්නේ නැත්තම් නමුත් ඔබ මේ ආධිපත්‍ය පාවිච්චි කරනවා නම් ඔබට මේ මොහොතේ ඩොලර් 50ක් ඇති නමුත් ඔබ ධනවතෙක් හරබකසේ ලිකතතරබ ඔබ කතා කරන්න ඔබේ ජීවිතයේ ඔබේ ශරීරය තුල යම් කිසි රෝගයක් තියෙනවා නම් ඔබ කියන්නේ ස්වාමිනේ මේ රෝගය යේසුස් වහන්සේගේ නාමයෙන් සුවයි ඔබ සුවයි ඔබගේ ලෙවල බලය කරන්න බලගෙන ඔබ සුවයි හැම කෙනෙක්ම ප්‍රීමා කතතරබ බබ ශරේබ ඔබ කතා කරන්න ඔබ කතා කරන්න රීබා බබ ශකතේ ලරබ ශකතතරබ බබ ප්‍රීමා කතෝරබ ශිකතතරබ හොරබා ශිකතත බබ මට දෙවියන් වහන්සේගේ මග පෙන්වීමක් දෙනවා මේ ස්ථානයේ තුල එක්තරා එක්කෙනෙක් ඉන්න ඔබේ අධ්‍යාපනය පිළිබඳ ඔබ ගැටලුවකින් ඔබ ස්ථානික සිටිනවා ඒ මට තේරෙන්නේ ඔබ යම් කිසි ස්ථානික හිර වෙලා තිබෙනවා ඔබේ අධ්‍යාපනය සම්පූර්ණ කරගන්න බැරුව විවිධ වූ හේතුන් මත ඔබ බය වෙලා සිටිනවා මේ දේ නිසා මට මේ දේ සම්පූර්ණ කරගන්න බැරි වේද කියලා අද දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා අද දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා ඔබ ඔබට දෙවියන් වහන්සේ වචනයක් දෙනවා පිලිප්පේ 4:13 උන්වහන්සේ කියනවා මා බලවත් කරන්නා වූ තනන් වහන්සේ තුල මට සියල්ල කරන්න පුළුවන් ඕ ඒ වචනේ අල්ලගන්න මේ උදාසන ඒ වචනේ අල්ලගන්න මේ උදාසන ඔබට කළ නොහැකි දේ උන්වහන්සේගේ බලය කරුණකරගෙන කරන්න පුළුවන් මේ වචනේ අල්ලගන්න රීබා කතා චාරබෝසේ ලා කතා තමෝතක් සබාව අනේ භාෂාවෙන් කතා කරන්න දෙවියන් වහන්සේත් එක්ක කතා කරනවා අනේ භාෂාවෙන් කතා කරන්න උන්වහන්සේත් එක්ක රහස් කතා කරනවා රී කතා බබා ඕ ඔබ බලාපොරොත්තු වෙනවට වඩා ආශිර්වාදමත් ජීවිතයක් ඔබට තිබෙනවා ඔබේ කඳුලට ඔබේ වේදනාවට උත්තර යේසුස් වහන්සේ ළඟ තිබෙනවා ඔබේ ව්‍යාපාරයේ වැටීමට එන්නකි තීම දෙවියන් වහන්සේ ළඟ තිබෙනවා ඒ රැකියාව තුල තිබෙන ප්‍රශ්නෙට විසඳුම දෙවියන් වහන්සේ ළඟ තිබෙනවා හැම මොහොතක් ඔබේ මුඛවලි වෘත කරන්න ඔබේ ණය ප්‍රශ්නය තවත් ප්‍රශ්නයක් නෙමෙයි ඕ දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරන්න ඕ දෙවියන් වහන්සේ ඕ බාර වෙන්න ප්‍රී බබා කතෝ අපි ප්‍රකාශ කරන්න යනවා අපි ප්‍රකාශ කරන්න යනවා ඕ රාඛතා අපේ ජීවිත කරේ ආශිර්වාද ඕ අපේ ජීවිත කරේ සුව සබාව කරෙහි උන්වහන්සේගේ වැගිරීම
සභාවකෙහි ලැබල ආවරණය රිකතබා හැම කෙනෙක්ම මුඛල් විවෘත කරන්න මුඛයන් විවෘත කරලා රිකතෝතෝ බොෂේ ප්‍රීමා මාමා ශියන්තේ ලිකතතරා බබබා හෝ කිතෝ ආශිර්වාදමත් දේව මෙහෙයක් ඌපවට ඔබ මෙල්බන් වල ජීවත් වෙන කෙනෙකු නම් සෑම ඉරුදිනම උදෑසන 10:30ට තිරේ දිස්වන ලිපිනය ඔස්සේ පවත්වනු ලබන මෙම ස්ථානයට ඔබට පැමිණ සහභාගී විය හැකි. ඔබ වෙනත් දේශයක ජීවත් වෙන කෙනෙකු නම් එමෙන්ම ඔබ හිතමිතුරන් මෙම දේශය තුල ජීවත් වෙනවා නම් ඔබට පුළුවන් ඔවුන්ටද මෙම දේව මෙහි පිළිබඳව දැනුම් දෙන්නට. එවිට ඔවුන්ටද සෑම ඉරුදිනකම උදෑසන අප සමග එක්ව දෙවියන් වහන්සේව නමස්කාර කරන්නට හැකියාව ලැබෙනු ඇත. ඔබ සැමට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.